අපි මුලින්ම කතා කරේ අයිසත්සු එකැන ආචාර කරන විදිිය ජපන් උම්භාෂාවෙන් ආචාර කරනවට කියන්නේ අයිසත්සු කියලා අයිසත්සු සුරු කියලා කියන්නේ ඒක ගැන් සමය අපි කතා කරේ අපි උදෑසන කවරුහරි හම්බුුණ හම පුළුවනවල ඔහයෝ ගොසයි මස් කියලා කියනවා. උදෑසන අපි කවු හරි හම්බුන හම අපි ඔහයෝ ගොසයි මස් කියලා ඔළුව ොඩ්ඩක් නවල අපි ආචාර කරනවා ඒක තමයි මේ ෙදක් කොල තියෙනෙේ ඊළඟට අපිට දවට කවුහරි හම්බුනෝතින් අපි කොන්නිච්චිවා කියලා කියනවා අපි කොන්නිචිවා කියලා දවට කවුරහරි හම්බුුණහම ආචාර කන්නවා. ඊළඟට ප්‍රාත්්‍රි කාලෙදී අපිට කවුරුහරි හම්බුනෝතින් අපි කොම්බාංවා කියලා අපි ආචාර කන්නවා කොම්බාංවා කියලා ආචාර කන්නවා. ඉළඟට අපි නිදාගන්නයන කොටවවු නිදා ගන්නයනොට අපනට කියනවා ඔය සුමි නසයි කියලා ඔය සුමි නසයි කියලා අපි කියනවා. ඊළඟට අපි කවුරු හරි එ වෙංවෙල යනුරන් කෙනන අපහු හමුුව එම කියල කියන කොට ආතික හරි කතා කරන්න ෙම අපහු අපි හමුව එමු කියලා කියනකොට Em... Kind of então, dealler, de de... de... ි කියන්නේ සයෝ නරා කියලා සයෝ නරා කියලා අපි කියන්නේ කවුහරි ටහරි නැවත හමුුවම කියලා ඉග්‍රීසි නම්බ බායි කියලා එම කියන ඊළඟට අපි කාට හරි ස්තුූතියි කියලා කියන්නේ ජපන් භාෂාවෙන් අරිගත්තෝ කියලා අරිගතෝ කියලා අපි ජපන් භාෂාවෙන් කියන්නේ අරිගතෝ කියලා කියනවා ඊරඟට අපි කාටහරි සමාවෙන්න කිය කියනකොට සමාවෙන්න කියන කොට අපි කියන්නේ ගොමෙන් නසයි කියලා සමාවෙන්න කිය අපි ගොමෙන් අසයි කියලා කියන්නේ අපි කාටහරි සමාවෙන්න කියලා කියනකොට කියන්නේ ගොමෙන් නසයි කියලා කියනවා ඒ උද්ගලට ඊරඟට ඊඟට අපි ඊඟට අපි කෑමහෙම කනකොට අපි බත්ම ඉखाන කොට අපි අධදකක්කහු කල්ලා බත් එකකටඔුලු නවලා ඉත දකි මස් කියලා කියනවා අපි අපි කෑම කනකොට අ දෙකක් කහු කල්ලා අපි ඉතදකි මස් කියලා කියනවා අපි ඉතදකි මස් කියලා අදදකක් කහු කල්ලා එකට කෑමිකට බැඳල තමයි කන්නේ ඊරඟට අපි බත්කාලවර කෑම කකාලවරු නාට පස්සේ අදකෙක් කහු කරලලා පහු කෑම්පෙට්ට වන්දිනවා ගොචි සෝ සමදිස්ත කියලා අපි කෑමකාලි වරුුණාට පස්සේ අදදකෙක් කහු කල්ලා හු කෑමට වන්දිනවා ගුච්චි සෝ සමධ දෙෙස්ත කියලා. ඒ නිසා ජපානේ අපි කලින් කතා කලා තියෙනවා ඒ ආචාර කරන එක ඉතාම වැදගත් දෙයක් ජපාන්නේදී ආචාර කියන කරනක කියන එක. අපිලාට කතා කරේ ජපන් අකුරු ගැන රෝමජිකයල කකරු වර්ගයක්ත් යෙක්කෙල අපි කතා කර රෝම ජිකෙන අකුරු වර්ගය ඉග්‍රීසිය කර ඉංග්‍රීසියක් කකරෝලිින් දුලපුතාත් එම ගහනකොට ඒරෝ මේ ඉංග්‍රීසිය කරෝලිින් ගහනවා ඒකට සමානයි ඒකට සමාන දෙයක් තමයි ඇ එ ජපන් භාෂාවේතියේ ජපන් භාෂාවතිය ඉංග්‍රීසිය අකු භාවිතා කල්ලා ජපන් වචන එහෙම ලියනවා ඒ එතම අපි රෝමජි කියලා කියන්නේ සමාර් දුරපුතාට මේර කෝට් කරගන්න බැරි දුලපුතාව ඉන්නවා එකදුලපුතාලට හෙටකම චට්ටකින් අදාාන බලාපොරොත්තු වෙනවා ඊළඟට ඊඟ ජපන් අකුරු වර්ගය අපි හිරගෙන රගනාන එක තමයි ජපන භාෂාවය ගොඩක් භාවිතාාවවෙෙනනි ජපානය අකුරු වර්ගගේ හිරගෙනා ඊළඟට හතකනා කියන එක පිහතා කරා ඉංග්‍රීසි ව පිට මරලින් අප වචන එමනත්තන පිට මනිස්ු නාම් ඒවලිය අන තමයි හතකනා භාවිතා කරන්නේ. ඉරට කන්ජි ගැනපිකිව්වාකාන්ජි කියන එක ඒ චීනෙන්පු අක්ෂර්වර්ගයක් ඒක ඒව ජපන් භාෂය ගොඩක් කුළට භාවිතා කරන්නවා ින්තුූර මයි යි තියෙන්නේ එක නිසා කියවන වේගය ඉතාම වැඩිවෙනවා. නිළඟට අපි කතාකරේ හිරගනා හෝඩිය ගැන හිරගනා හෝඩිය මෙක දක් කොල තියෙනවා අපි හිරගනා හෝඩිය අකුරු එක අපහු මතක් කරමු මේටික සේරම කල්ල තියෙන්නේ එක හින්දා ඉක්මට එටික කන්නවා නිසා මතාක් කිරීමක් කරන්නේ දලහුතාලට නැවත අද මතක් කිරීමක් කරන්නේ ඉස්සලාම අපි අයන්න කියනෙ ලියන විදිිය මේක අයන්න කියනක ලියන්න උඩ කෑලෙ සෙල්ලාමලි යනවා ට පස්සේ දෙවනියක රඟට තුම්වෙනි ස්ටප් එක තුමනි ස්ටෙප් එක එතකොටට අයනලි ියනවිදිය ලිව්ව පලවෙනි ස්ටෙප් එක උඩ තියන කොටස දෙවැනි ස්ටෙප් එක පල්ල හාට එලිය එක තුනි ටප එක ස්ටෙප් තුනයි මේ තියෙන තුන්වෙනි ස්ටෙප් එක ඟට අපි අයන්නට උදාරගෙන කතා කරා අරි අරි කියන්නේ කූම්බියා එමනැතාම් කඩියට ඒ කියන්න අරි කියලා ඊරඟට අහිරු කියනවා මෙතාරාව අහිරු මෙක දක්ොල තියෙන්නේ තීරඟට අපි කතා කරේ යන්න යන්න ස්ටෙප් දෙකයි ගඩනම් පටන්ගෙන යන්න අපවුල යන්න උඩ නම් පටන්ගෙන යන්න යන්නට ස්ටෙප් දෙකයි තියෙන්නේ යන්න යන්නට උදාහරණ විජට අපි කතාකර ඉච්චිකෝ ඉච්චිගෝ කියන්නේ ස්ටෝබෙරිවල්ට ඒ කියන්නේ ගෙදරට ඒ කියන්නේ ගෙදරට අපි ඊනඟට කතා කරේ උයන්න 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 ස්ටෙප් දෙකයි පළවිනියක උට කෑල්ල දෙවිනිියක යන්න උය උයනට උදාහරණ විදිර අපිකතා කරේ උසග උසගි කියැන හාව උසග හිළඟට උමා උමා කියන්නේ අශ්වයා ඊළඟට අපි කතා කරේ එයන්න එයන්න යන්නට පලවෙනි ස්ටෙප් එක දෙවනි ස්ටෙප් එක එයන්න එයන්න එයන්නට උදාහරණ අපි කතා කරේ එක එක කියන්නේ ස්ටේෂන් එකට එක කියන්නේ ස්ටේෂන් එකට හිඟට එනු එනකු කියන්නේ දියසායම් වලට එනකු කියන්නේ දියසායම්වලට අපි මේහරින් කරපුේවා ඒක හිද තම එක්මට කරන්නේ කලින් අපි මේ ටික කරලා තියෙන්නේ ඒ නිසා මහක් කිරිමක් කරන්නේ හිළඟට ඔයන්න ඔයන්න පළමනි ස්ටේප්ක උඩේක ලාන්ට දෙවිනි ස්ටෙප් එක ඊඟට තුන්මිනිට ඔයන්න ඔයන්න ඔයන්නට උදාහරණ විදිර අපි කතාකරේ ඔනකිිරි ඔනිගිරි කියන්නේ බක්බෝලවලට උනිගිරි කියන්නේ උනිගිරි කියන්නේ බත් බෝලවලට ජපාන ප්‍රසිද්ධකෑමක් ඉළඟට ඔකන්නේ ඕකාණ කියන්නේ සල්ලි වල්ට සල්ලි වලට කියන්නේ ඔක්කන්නේ ඊළඟට කයන්න කයන්න අපිකාලියන ඊළඟට මේ පවෙනි ස්ටප්ක දෙනි ටප් එක මේ තුම්විනි ස්ටෙප් එක කයන්න ටෙප් තුනයි කයන්න කයන්නට උදාහරණ විදියට අපි කතා කරේ කයිරු කයරු කියන්නේ ගෙම්බා ටනි කකුළුුවට කියන්න කනි ඟට ඉළඟකුර කියන්න කියන්නේ ස්ටෙප් හතරත් තියෙනවා පලවිනි එක දෙවනි ටෙප් එක තුනි ටෙප් එක හතරවෙනි ටප් එක කියන්න කියන්න කියන්නට උදාහරණ අපි කතා කර කිරි කිරි කියන්නේ ජිර් ඉන්නී කියන්නේී කියනවා ගසට ගසට කියන්නේ කී කියලා කිරින් කියන්නේ ජිරාෆ් ගසට කියනවා කී කියලා ඊළඟට අපි කතාකරෙ කුයන්න කුයන්නට එක ස්ටෙප්ි එකයි තියෙන්නේ උඩේ නා පල්ලෙ හටලියලා පහු පල්ල හටලියන කුයන්න කුයන්න අපි කුයන්නට උදාහරණ කුමා කුමා කියන්නේ වල හට කියන්නේ කුමා කියලා කුමෝ කුමෝ කියන්නේ මකුළුවට ඊළඟට වලාකුුවට තක් කියන්නේ කුමෝ කියලා ඊළඟට අපි කියන්න කියන්න පලවෙනි ස්ටෙප්ප එක දෙවනි ස්ටෙප් එක තුවෙනි ස්ටෙප් එක ස්ටෙප් තුනයි කියන්න කියන්නට උදාහරණ අප කතා කරේ කේ සස්ු කේ සත්තුුකං කියන්නේ පොලිසිදුල් ධාරීන්ට කියන්නේ කේ සත්තුුකාන් කියලා ඊළඟට දළඹුවට කියන්නේ කේෂ කයිමුෂි කියර කියන්නේ දළඹුවට ඊළඟට අපි කතා කරෙක් කොයන්න කොයන්න පලවිනි ස්ටෙප්ප එකපිළියනවා දෙවනි ස්ටෙප් එක හොයන්න යන්නට උදාහරණ අපි ඊළඟට බැලගෝතතින් කොයන්නට උදාහරණ කෝමොරී කෝමොරි කියන්නේ වවුල වවුලට කියන්නේ කෝම්මොඩි කියලා කෝමොරි ඊළඟට බම්බරට කියන්නේ කොම කොමා කියලා බම්බරට කියන්නේ ඊළඟට අපි කතා කරේ සයන්න සයන්න අපි පලවෙිනි ස්ටෙප් එක දෙනිටප් එක දෙතුම් මිනිස්ටෙප් එක සයන්න සයන්න සයන්නට උදාහරණ අපි කතා කරේ ස සක කියල යනීම ආනතිය තියෙන බෙබැවුමට ස ඊළඟට අපි කතා කරේ සකනා සකන කියන්නේ මාලුවට මාලුවට කියන්නේ සකනා හිළඟට ඇට කියන්නේ සකා කියලා ඊට කතා කරේ සියන්න සියන්න අපි ඊළට කතා කරේ සියන්න සියන්න එක ස්ටප්ි එකයි තියෙන්නේ උඩේදම් පල ආම මලියයාගෙනන්නසින්න එක ස්ටපි එක තියෙන සිියයන්න මෙ අකුරු දූලපුතාල අුතිෙන් ආපු දදුල පුතාලත් තින පන්තියට මේවා නිකම පුරුදුුවෙනවා කාලයක්ත් එක්ක හැමදාම අපි මතක් කරනවා මේ අකුරු හැමදාම පන්තියේදි මුලෙඉදම් පොඩ්ඩක්මක් මතක් කිරීමක් කරන්නවා එතකොටට කාලයයක්ත්ක පුරුදුුවෙනවා දන්න තුනගලා එචර හිතන දෙයක් නැහැත්තටම. ශිකා ශිකා කියලා කියන්නේ අපිකටසිියන්න රුදාහරන්න ශිකා මවාට කියන්නේ ශිකා කියලා ඉරඟට අනිත් උදාහරණය ෂිකකු. ශිකකු කියන්නේ චතුරස්ට්‍රයට චතුරාස්ත්‍රේයටි කියන්නේ ශිකකු කියලා. ඊළඟට අපි කතාකර සුයන්න සුයන්න සුයන්නට ස්ටෙප් දෙකයි පලවිනි ස්ටේප් එක දෙවනි ස්ටේප් එක පල්ලෙ හාට මෙහමෑ විල්ල උඩට ගිහිල්ලා නැවතත්ත විල්ල පල්ල හටය නො සුයන්න. සු. සුයන්නට උදාහරණ අපි කතාකරේ සුයිකා සුයිකා ඊළඟට සු සුනා කියන්නේ වැලිවල්ට වැලිවල්ට තමයි සුනා කියල කියන්නේ ඊළඟට අපි කතාකරේ සයන්න සයන්න ස්ටෙප් තුනයි පලබිනි ස්ටෙප්ප කළලියන්න දෙවෙනි ස්ටෙප් එක තුම්මිනි ස්ටෙප් එක ස්ට්තුනයි සයන්න සයන්නට උදාහරණ අපි කතා කරේ සෙකයි සෙක්කයි කියන්නේ ලෝකයට ලෝකයට කියන්නේ සෙකයි කියලා ඉලකට අපි කතාකරේ සේකයි සකයි කෙලෙකන්නේ හරි කියනකට ජපාන හරි කියන එක දක්වන්නේ රව්මකින් ඒ ජපානේ හරි කියනෙ රව්මකින් දක්වන්නේ ඒකයි හරිියකින් නොයි දක්වන්නේ රව්මකින් ඊළඟට අපි කතා කරේ සොයන්න සොයන්න එක ස්ටෙප් එකයි උඩට ගිහිල්ලා පල්ල හාට ඇවිල්ල නැවතත් උඩට ගිහිල්ලා නැවතත් පල්ල හාට ඇවිල්ලා සොයන්න ස සෝ කියන එකට උදාහරණ අපිකතා කරේ සෝ සෝකෝ කියන්නේ ගබඩාව ඊළඟට අපිකතා කරේ සො සොරා කියන්නේ අහසට ී ඟට අපි කතා කර අකු තයන්න තයන්න මේක ටානෙවෙයි තා අපි කතා කිව මේ අවස්ථාවදී ජපන් භාෂාවඒ කියන එකකාඒ කියන අකුරක් නැහැ කියලා ජපම් භාෂාව තියනෙ තා Tචේ කියන අකුරත් තියන ජපම් භාෂාව ජපම් භාෂාව ටා කියන අකරක් නැහැත්තටම ේ කියනකුරත් තමයි ජපන් භාෂාව තියෙනෙ තා කියනකුර මේ දුලපුතාල හොඳින් දන්න ඒ ටෝකියෝ වෙන්න පුළුවන් ටොයෝට වෙන්න පුළුවන් ඒ ඇත්තටම ඇත්තනම් ඒනෙවේ ටෝකියෝ නම් තෝකෝ තෝතා කියනින් ඇදින්නේ ඇත්තටම තෝකියෝ ඉරඟට තොයෝට කිය එක ඇත්තනම් තොත ොයෝත කිය එක තමයි ඇත්තනම ඒක ඒ නිසා මේ තා කියනක තමයි ටයන්න ක්නවන් කලින්කි වගේ ජපම් භාෂාවේ තයන්නත්තමයි තියෙන්නේ පලවිනි ස්ටප් එක දෙවිනි ටප් එක තුම්විනි ටෙප් එක හතරවිනි ටප් එක ් හතරයි යන්න තියනතා තයන්න දුුදාහරන අපි කතා කරේ थाකේ තකේ කියන්නේ උනග හට ජපානය ුණගස්සල ඒ මොටියයෝහෙම කනව ඇත්තනම එක ගනංගදික කෑමක් ඇත්තනම ජපාන තකේ කියලා උනගසල්. ඉළඟට තකි කියනවා දියඇල්ලට දඇල්ලට තකි කියනවා. ඊළඟට අපි කතාකර ච්චියන්න චයන්න පලවිනි ස්ටේප් එක මෙයාකාර ලියන්නේ නාට ඊළඟට දෙවනි ස්ටෙප් එක උඩේ නම් පල්ෙ හටඇවිල්ලා මෙම චියන්න චන්න චියන්නට අපි උදාහරණ කතා කරේ චිකා චිකා කිය කියන්නේ සබ්වේක කියන පොළොවයාට කිය එක තමයි චිකා කියලන්න පොලොවයාට කියන එක ඊළඟටිසු කියල කියන්නේ මේ ඉසැඩඩූ ිස ිසු කියල කියන්නේ සිතියමට සිතියමට කියන්නේ චිසු ඉසඩිය සිතියමට කියන්නේ චිසු කියලා ඊනඟට තිෙනකුර සුීයු කියනකුර මයි එකනෙ සු ටය කියනකර එන්න ඇත්තටම සු කියලා ස කියනකොට දිවයි දිව මමාන්ත්‍ර වගේ තිය සූ කියනකොට දිව හොඩක් උඩට යන ඇතටම පොඩ්ඩක් උඩට යනවා සූ කියලා එතකොට මේ ලියන්නේ එක ස්ටප්පි කයිති යෙන්නේ මෙහෙම ිහිල්ල මේ පැත්තලියන සූ කියලා අප ුබාරක් ලියන්නා ස සූ කියලා මේ ඊළඟකෘරතියෙන්නේ අපි ඒකට උදාහරන කිව්වේ සු්චි සුච්චි කියල කියන්නේ ඒ පස්වල්ට තමයි සුච්ි කියන්නේ සුච්චි කියලකිවේ පස්වල්ට ඉලාන්ඩ සුකි සුකි කියල කියන්නේ හඳ හඳට කියන්නේ සුකි ඊළඟටත් කතා කරේ තයන්න තයන්න එක ස්ටෙප්ප එකයි තියෙන්නේ තයන්න තයන්නට එක ස්ටෙප්කයිතියෙන්නේ යන්න තයන්නට එක ස්ටෙප්පිකයි තියෙන්නේ ඊළඟට ඒට උදා හරණ අපි කතා කරත්ත තේ කියන්නේ අතට මකිව කරතය කියලා කරාටය කියන්නේ ත ය කරාත්තය කියනක තමයි නවම අතේම් ුන්නැතුගන්න සටහන් ක්‍රමයයක්ින් තමයි රාතය කියල කියන්නේ කරා කියන්නේ මුකුත් නැ කියන එක තේ කියන්නේ අත කියන එක ඊළඟට තැකි කියලාන්නේ කාලගුණයට තැන්කි කියල කියන්නේ ඊළඟට අපි කතා කරේ තොයන්න තොයන්න එක තොයන්න පළවෙනි ස්ටෙප් එක දෙවනි ස්ටෙප් එක තොයන්න තෝ තොයන්නට උදාහරණ අපි කිව්වේ තොච්චි තොච්චි කියන්නේ ඉඩම්වලට ඉඩම්වලට කියන්න තොචි ඟට ොකයි කියන්නේ ඔරු ලෝසුව තොච්චි කියන්නේ ඉඩම්වලට තොකයි කියන්නේ ඔරුලෝසුව ඊළඟට අපි කතා කරේ නා කියන එක නා කියන එක ස්ටෙප්හතරත් තියෙනවා පළවිනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුම්වෙනි ස්ටෙප් එක හතරවිනි ස්ටෙප් එක නා කියන එකට උදාහරණ අපි කතා කරේ න නනා කියන්නේ හත්තට තව ශිච්චි කියලත් කියනවා ඒ අවස්ථාවනුව එක කියන විදිහ වෙනස් වෙනවා. න නනා කියන්නේ හතට ඉලාන්ට නක්කු නකු කියනවා අඩනවට. අන්ඩනවට කියන්නේ නකු කියලා. තීලඟට අපි කතා කරේ නියන්න නියන්න පලවෙනි ස්ටෙප් එක උඩෙන් නම් පල්ෙ හට මෙහෙමේෙනවා න. නි ට් එක ඉරඟට තුම්වෙෙනනි ස්ටෙප් එක නියන්න තුම්වෙනිස්ටෙප් එක කොට නියන්න නියන්නට අප උදාහරණ කිව්වේ නීක කියන දෙ දෙකට කියන්නේ නී කියලා ඉළඟට නිජි කියන්නේ දේදුන්නට කියන්නේ නිජි කියලා දේදුන්නට කියන්නේ නිජි කියලා ඉළඟට නී කියනවා දෙකට මේ නි නිිජි කියනකොට හවස අපි හවසාරරි උද හරි දෙකටත් කියන්න තරම් නිජි කියලා කියන්නේ නී කියන්න දෙක ජී කියල කියන්නේ වෙලාව කියන එක ඒ පෑ දෙක කියලා කිය කියන්න කොට කියන්නෙත් නජි කියලා මේ දේදුන්නට කියන්නෙත් නිජි කියලා ඊනඟට අපි කතා කරේ නුයන්න නොයන්න නොයන්නට ස්ටෙප් දෙකයි තියෙන්නේ පලවෙනිිය එක ස්ටෙප් දෙකයිතියෙන්නේ නොයන්න න නොයන්නට උදාහරණ අපි කිවේ නුණෝ නුනෝ කියලා කියන්නේ රෙදිවල් රෙදිවල්ට කියන්නේ නුනෝ ඉරඟට බල්ලට කියන්නේ ඉන්නු කියලා නොනෝ කියනවා රෙදිවල්ට බල්ලට කියනවා ඉන්නු කියලා. ඊළඟට අපි කතා කරේ නයන්න නයන්න න්‍යයන්න්න ති ස්ටෙප් දෙකයි තියෙන්නේ උඩයිදාම් බල්ල හටවා දම් පල් හට වි ට දෙනි नන්න नයන්න නයන්නට උදාහරණ नेකෝ नेකෝ කියන්නේ पू සට इටමට කියන්න नेසුම य නු නजුමන්නේ पूට මේ මී අට නකෝ කියන්නේ පූසට මී අට කියන්නේ නිසුම නිසුමි කියන්නේ මී අට ඊරඟට ඊරඟට අපි අද කතා කරන අන්තිමකුර අපි අදමතා කරන අන්තිමකුර නොයන්න පටන් එක ස්ටේපරයි තියෙන ඇදම් පටන්ගෙන පල්ලෙ හට ඇවිල්ලා මෙහෙමගල්ලා මෙහම ටති නොයන්න න නොයන්න නොයන්නට තික ස්ටෙප්ි එකයිමයාකට ලියන්නේ නොයන්නට උදාහරණි කතා කරේ නොමු නොමු කියන්නේ බොනවට මොනෝහල් වතුර බොනොය වගේ නොමු කියල කියන්නේ ඉරඟට නොරි කියල කියනවා නොරි කියලා කියනවා ගම්වල්ට අත් කියනවා ඉලාට මුහදු පැලෑඇටිවලින් හදන ඒ සාකටත් කියනවා මේ පත්්‍ර මේසාක මුදු පැලැටිවලි හදන මේ හඩ කොවට අත් කියනවා